අද පොලට කියලා දෙන්න යන්නේ සියඹලා මගින් අපේ සෞඛ්‍යයට ලැබෙන යහපත් වූ ප්‍රතිඵල කිහිපයක් සම්බන්ධවයි. සියඹලා ආහාරයට ගැනීමෙන් අපේ සෞඛ්‍යයට ගොඩාක් වාසි ලැබෙනවා. මොකද අපි මුහුණ දෙන ගොඩාක් සෞඛ්‍ය ගැටලු සඳහා පරිවෘතීය ආබාධ වගේම නිදන්ගත දැවිල්ලත් ඍජුවම සම්බන්ධ වෙනවනේ. අපි අපිටම අවංක වෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ම ජීවිතයේ හොඳ රසය නැතිකර ගන්නේ නැතිව නිරෝගීව වගේම හොඳ පෙනුමක් ලබා ගැනීමටනේ දිනෙන් දින උත්සාහ කරන්නේ. ඉතින් මේ සඳහා අපට බෙහෙවින්ම උපකාරී වන දෙයක් තමයි සියඹලා කියලා කියන්නේ. සියඹලා කියන්නේ රණිල කුලයට අයත් පළතුරක් විදියට හඳුන්වන්න පුළුවන්. අපේ රටේ බහුලවම දක්නට ලැබෙන පළතුරක් ලෙස හැඳින්වෙන සියඹලා අපේ ශරීරයේ පවතිනා වූ ගොඩාක් ලෙඩ රෝග සුවකර ගැනීමට භාවිතයට ගන්නා පළතුරක් විදියට හඳුන්වන්න පුළුවන්. සියඹලා වල පවතිනා වූ පෝෂ්‍ය පදාර්ථ මොනවාද යන්න පිළිබඳව දැන් අපි කතා කරමු. සියඹලා ග්‍රෑම් 100ක නිර්දේශිත දෛනික සියඹලා පරිභෝජනයේ ප්‍රතිශතය ගැනයි මේ කියන්න යන්නේ. සියඹලා වල කැල්සියම් 7%ක්ද, විටමින් C 6%ක්ද, යකඩ 20%ක්ද, විටමින් A 1%ක්ද, පොටෑසියම් 13%ක්ද, නියසීන් 12%ක්ද, ෆොස්ෆරස් 16%ක්ද, මැග්නීසියම් 23%ක් සහ ආහාරමය තන්තු 13%ක් අන්තර්ගත වෙනවා. ඔන්න දැන් කියන්න යන්නේ සියඹලා අපේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳවයි. සියඹලා අපේ සෞඛ්‍යයට නොයෙකුත් ආකාරයෙන් බලපානවා. ඒ අතර මලබද්ධයට සහ පාචනයට එරෙහිව සියඹලා ක්‍රියා කරනවා. ඒ කියන්නේ සියඹලාවල ආහාරමය තන්තු පොටෑසියම් වගේම ටාටරික් අම්ලය අන්තර්ගත වෙලා පවතිනවනේ. මේ අන්තර්ගතව පවතින නිසා මෙය නිදන්ගත මලබද්ධය ඇති පුද්ගලයින් තුළ මලපහ කිරීම ප්‍රවර්ධනය කරනවා. පාචනය තියෙනකොට සියඹලාවල කොළ භාවිතා කරනවාද අපට දක්නට ලැබෙනවා. ඒ වගේම සියඹලා කියලා කියන්නේ දැවිල්ලට එරෙහිව ක්‍රියා කරන පළතුරකට. නිදන්ගත රෝග බොහෝමයක් වැළඳීමට උපකාරී වන පළතුරක් ලෙස අපිට සියඹලා හඳුන්වන්න පුළුවන්. ඔයාගේ දෛනික චර්යාව සඳහා සියඹලා විෂ හෝ තේ එකතු කිරීම සිදු කරන්න ඕනේ. මෙමගින් දැවිල්ලට වගේම තවත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම සියඹලා කියලා කියන්නේ හොඳ විසබීජ නාශකයකට. අපේ ඉතිහාසයේ සියඹලා කියන පළතුරු සඳහා ඇති වාසිදායකම වගේම පැරණිතම භාවිතයන්ගෙන් එකක් විදිහට විසබීජ නාශනය හඳුන්වන්න පුළුවන්. මොකද මැලේරියාව, වෛරස්, දිලීර, නියුමෝනියාව, සල්මොනෙල්ලා ටයිපි කියන ආසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමට සමත් වෙන පළතුරක් ලෙස ඔන්න සියඹලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සියඹලා කියලා කියන්නේ ඔයාගේ හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරන්නට භාවිතයට ගන්න පළතුරක්. HDL සහ LDL කියලා කියන්නේ කුමන වර්ගයේ කොලෙස්ටරෝල් මට්ටමන්ද යන්න පිළිබඳව ඔයාලට පූර්ණ අවබෝධයක් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් HDL කියලා කියන්නේ හොඳ කොලෙස්ටරෝල් වලට, LDL කියලා කියන්නේ නරක කොලෙස්ටරෝල් වලට. ඒ වගේම මේ HDL සහ LDL කියන කොලෙස්ටරෝල් සහ රුධිරයේ පවතිනා වූ ට්‍රයිග්ලිසරයිඩ් හයිඩ් පාලනය කිරීමට මේවා විශේෂිතව බලපානවා. මෙහි බීජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩාත් හිතකර වෙනවා.
ඒ වගේම තමයි කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වෙනවා විතරක් නෙවෙයි, සියඹලා මගින් ඔබේ ආරක්ෂාවට සහ ඔයාගේ හෘදවාහිනී පද්ධතිය ආරක්ෂා කිරීමටද බලපෑමක් ඇති කරනවා. ඒ වගේම හෘදවාහිනී පද්ධතිය සමබර කිරීමටත් සියඹලාදායක වෙනවා. ඒ වගේම සියඹලා කියලා කියන්නේ ගර්භණී සමයේදී භාවිතා වන ඉතාමත් වැදගත් ඖෂධයකට. මේ රසවත් පළතුර පරම්පරා ගණනාවක ඉඳලා ගර්භණී අපේ කාන්තාවන්ගේ ඔක්කාරයට, උදෑසන අසනීප තත්ත්වයට වගේම අධික ලෙස ආහාර ගැනීම සඳහා භාවිතා කර තියෙනවා. සියඹලා වල විරේචක බලපෑම පවතින නිසා මෙය තවත් නිදහසට කරුණක් වෙනවා. මොකද මලබද්ධය ගොඩාක් මව්වරුන් තුළ දක්නට ලැබෙන පොදු ගැටලුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ මලබද්ධය අපි හඳුන්වන්නේ ගර්භණීය කාලයේදී ඇතිවෙන්නා වූ මලබද්ධය විදිහටයි. ඉතින් මේ මලබද්ධයට ප්‍රතිකාර කරන්න ගර්භණීය කාලයේදී ඔයාලට සියඹලා භාවිතා කරන්න පුළුවන්. ඔක්කාරයට මුහුණ දීමට වගේම වලක්වා ගැනීමට පළතුරු කෙලින්ම පානය කරන්න ඕනේ. ඔයාට පුළුවන් නම් මෙහි යුෂ පානය කරන්න, ඒ ඉතාමත් මිහිරි අත්දැකීමක් වෙනවා. කටුක රසයෙන් පවතිනා වූ සියඹලා කුළුපඩුවක් විදිහට භාවිත කරනවා. ඒ වගේම ඔයාගේ අක්මාව සඳහා විශේෂිත වූ ආරක්ෂාවක් සපයන්න මේ සියඹලා භාවිත වෙනවා. අද කාලයේ පවතින ජීවන රටාවත් එක්ක අපේ පද්ධති විශාල බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ අතර වඩාත් බලපෑමකට ලක් වුණු අවයවයක් විදිහට අපිට අක්මාව හඳුන්වන්න පුළුවන්. විසබීජ හරණයට වගේම ජීර්ණය ගැන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අක්මාව සමත් වෙනවා. ඒ නිසාම ඔයාගේ අක්මාව රැක බලා ගන්න ඔයා කැමති නම් ඔයාට කරන්න තියෙන්නේ සියඹලා ආහාරයට ගන්න එකයි. ඒ වගේම ඔයාට කුරුලෑ තියෙනවාද? එහෙනම් ඔයත් සියඹලා මෙන්න මේ ආකාරයෙන් භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. සියඹලා ආහාරයට ගැනීමෙන් අපේ සෞඛ්‍යයට ගොඩාක් වාසි තියෙනවා කියලා අපි ඔයාලව කලින් දැනුවත් කරානේ. ඉතින් අපි මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු බොහෝමයක් පරිපෘතිය ආබාධ නිසා නිදන්ගත දැවිල්ලත් එක්කම ඍජුවම සම්බන්ධ වෙනවා. කුරුලෑ ඔයාගේ මුහුණෙත් තියෙනවා නම් ඔයා සියඹලා පාවිච්චි කරන්න අමතක කරන්න එපා. කුරුලෑ සහ කුරුලෑ සම්බන්ධ ගැටලුවක් ඔබට තිබේ නම් ඔයාට තනිවම නිවසේ ඉඳන්ම කරන්න පුළුවන් පහසු විසඳුමක් තියෙනවා. දැන් ඒක අපි බලමු. ඔයාට අවශ්‍ය වෙනවා සියඹලා සාරය තේ හැඳි එකක්. සියඹලා සාරය කියලා කියන්නේ ඔයා කොහොම හරි සියඹලා යුෂ අරගන්න ඕනේ. ඒ වගේම යෝගට්, ෆොස්ෆේට්, පිරිසිදු කහ කුඩුද අවශ්‍ය වෙනවා. මේ සියඹලා සාරය තේ හැඳි එක සහ යෝගට්, ෆොස්ෆේට්, පිරිසිදු කහ කුඩු එකතු කර මිශ්‍ර කරන්න ඕනේ. හොඳින් මතක තියාගන්න ඕනේ මේවා ස්වල්පයේ බැගින් ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර මිනිත්තු 10ක් හෝ 15ක් ඔයාගේ කුරුලෑ සහිත මුහුණ මත ආලේප කරන්න ඕනේ. විනාඩි 10කට හෝ 15කට පස්සේ මෙය ඔයාගේ මුහුණෙන් ඉවත් කරන්න, අමතක කරන්න එපා. ඒ වගේම සියඹලා කියලා කියන්නේ වයස්ගත වීමේ ප්‍රතිලාභය සඳහා බෙහෙවින්ම බලපාන ඖෂධයකට. අපි නොයෙකුත් නිෂ්පාදන තල්ලිවලට වියදම් කරන නොයෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදන සල්ලි වියදම් කරලා භාවිතයට ගන්න ගොඩාක් අය අප අතර ඉන්නවානේ. ඉතින් එහෙම අයට වාසිදායක වෙන කතාවක් තමයි මේ කියන්නේ යන්නේ.
ඔයා සියඹලා ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය ලෙස සල්ලි වියදම් කර ලබා ගන්නා නොයෙකුත් ඖෂධ මගින් ඈත්ව වයසට යාම වළක්වා ගැනීමටත් නිරෝගීව සහ තරුණ පෙනුම ළඟා කර ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම සියඹලා කියලා කියන්නේ බර පාලනය සඳහා ඉතාමත් වැදගත් වෙන ද්‍රව්‍යයකට. බර ගැන කතා කිරීමේදී බර සහ තරබාරුකම කියලා කියන්නේ දෙකක්. තරබාරුකම ඇති වෙන්නේ වැඩිපුරම ආහාර ගැනීම නිසා විතරක්ම නෙවෙයි. ඔයාගේ ශරීරයට ආහාර වගේම ශක්තිය ඒ වගේම මේදය නිවැරදිව භාවිතා කරන්න බාධා කරන පරිවෘතීය ආබාධ නිසාද බර වැඩිවීම ඇති වෙන්න පුළුවන්. මේට මුහුණ දීමට නම් අපේ භෞතික ක්‍රියාශීලී ජීවන රටාව නිසියාකාරව පවත්වා ගන්න ඕනේ. මෙසේ අපි කතා කරපු සෑම රෝගයකින්ම මිදීම සඳහා ඔයාට කරන්න පුළුවන් එකම ප්‍රතිකාරය වන්නේ සියඹලා ආහාරයට එකර ගැනීම පමණයි. එමගින් ඔයාට සාර්ථක ලෙස ඔයාගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළිතුරු ලබා ගන්න පුළුවන් වේවි. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත් තොරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.